දලාිමහත්්‍යය අපේ ද්‍යාංඥතුමා මේ කඩේට අආද. කඩට දුවගෙනප හොඳ ටයිකෝට් ඇැඳගත්ත මහත්තෙක් මුදලාලිගෙන් නැහවා. විද්‍යාඥෝ වගේ කොහෙද මහත්තයෝ අපේ කඩේට එන්නේ හැමදාම කෑම කන දුප්පත් මනස්සේෙක් නම් අන් අතනට වෙලා පාට එකක් කනවා. ටයිකෝට ඇැඳගත්ත මහත්ත්‍යයා ඒ දිහා බලනවා. මුදලාලි මහත්ත්‍යයෝ ඒ තමයි අපේසර්. පේන පරේක්ෂණනාගාරයේ ප්‍රධන විද්‍යාඥා. එහෙම කිව ගමම් මුදලාලි මහත්තයාගේ ඇස් දෙක උඩයනවා. ඉතාමත්ම සරල ඇඳමක් ඇැඳගෙන දින කියපයකට කලින් කෑම කන්න කඩේටන මේ මනුස්ස්‍යයාටචන හොඳ පෝස්් එකක් තියවා කියලා මුදලාලිමහත්්‍යයා හිතුව හැ.ද අපි කියන්න න්නේ අමුතු කතාවක් ගැන. සිදුවීම් කිහිපයක් පුද්ගලයන් තුන් දෙෙනෙක්. හැබේ මේ කතාව අවසානයට තමයි උනේ මොකක්ද කියල අපි කියන්න හදන්නේ. ඒවගේම ඔට අවසානයටක තේරෙයි. එතකං ඔට මේ කතාව පැටලුණු නූල් බෝලයක් විතරයි. සර් කියලතියෙනවා රටේ හොඳම දක්ෂම සිසවා පන්තිය අවසාන දෙෙස්සකෙන් ුනත් බිහිවෙන්න පුළුවන් කියලා. කෝඒකට සාක්ෂි. කටකාර සිසුවයක් දේශනය අමතමින් හිටපු ජනාධිපතිතුමාගෙන් විමසවා. හැමෝම හිතාගෙන හිටිය හිටපු ජනාධිපතිතුමාට කට උත්තර නැති වනා කියලා එත් ඔහු ලස්සනට උත්තරේ ගලපලා දුන්නා. මම හිටියේ පන්තිය අවසාන දෙෙස්සකේ ඔහු එවිදිට පිළිතුරු දෙවා. ට මකතියාගන්න මේ අපි කියන හිටපු ජනාධිපති අපේ රටේ කෙනෙක් නෙවෙයි. වෙන රට කෙනෙක් ඉතින් මොන රටේද ඒ කවුද කියලා දැනගන්න ඕන නම් දිගටම වීඩිය එක බලන්න. අදපි වාල්ට අරගෙනවික් කුත්තු හලේපිරුණු ලස්සන කතාවක්. නිර්මාණශීලයෝ මේ කතාව ඉදිරිපත් කලාාට මේකට පදනම් වනු කතාව ඇත්තම කතාවක්. මීට කාලෙකටලින් ඉරු ඇදුම් ැගෙන සියබලා බිකුණුපු කොල්ෙක් හිතිිය. මේ කොල්ලස් සියමලා භිුණුේ එදිනිෙදාාවේ හොයගන්න ඒගේම තමාගේ පවුලට සවියක් වෙන්න. ඉතින් මේ කොල්ලට තවත් රැකියාවක් තිබා. ඒ තමයිත්තර විකුණපුක හැබැ කොල්ලබව දකපු ගොඩක් අයකේ මේ කොල්ලට හිංඟන පැටිය කියලා. ඉරිච කලිසමක් කමිසයක් ඇඳපු මේ කොල්ලා බොෝවෙලාවට සියඹලා හෝ පත්තර විකුණමින්ඉන්නවා දකින්නට ලැබුණා. ඒවගේම මේ කොල්ලා පන්තිය හිටියෙත් අවසාන පෝලිමේ. එන්සා මුලින්ම හැමෝම හිතාගෙනහිටියේ මේ කොල්ලා මෝඩේ කියලා. මුත් හෝදන ොඩක්නනා නොදන්න දෙයක් තිබා. ඒතමයි කවදහරි දවස්සක මේරටේ ජනධිපති වෙලා නි්‍යෂ්ටික බලවතෙක් බවට පත්කරන්නේ හ කියලා. අපි මේ කිව්ව හිඟගන කල්ල හිටපුත් ජනාධිපතිසා විද්‍යාඥා තුන් දෙනෙක් නෙවෙ. ඔහ ඇත්තම එකම පුද්ගලෙක්. ඒතමයි අබ්දුල් කලාම්. ඔයාට මොහොත කටහරි හිතෙනවනං ඔගේ අරමුණ අතාර ඕන කියලා එක කිසිමවෙලාවක කරන්නේපා. සහර කට්ටිවාට හිනාවේ. ඔය අවතක් සේරු කරයි. නමුත් ඔයාඔයාගේ අරමුණ මගින් නවත්තන නං ඔය තවත් එකක දුරවල මනුස්සෙක් විතරයි. ජයග්‍රහණයර මිනිස්සු අතෑරිීත් නැෑ. අත්තාාරණෙ මිනිස්සු ජයග්‍රහණය කරන්නේෙත් නෑ. ඉදින් මේ කතාව අන්නේ වගේ අරමුණු අත්නහැර වැඩරපු සුපිරි මනුස්සේක් ගැන. ඉතාමක්ම දුප්පත් පවලක ඉපදිලා අවසානයට රටේ ජනාධිපතිවෙන්නටත් ඕට හැකියාව ලැබුණා. ඔහු වෙන කවුරුත් නෙේ. ඔහු මයි අබ්දුල් කලාම්. ඕනම දෙේක සාර්ථකත්වයට ලඟාවෙන්න කරන්න ඕනේ එක මෙක දෙයයි. ඒ තමාගේ උපරි මේේ ලබාදීම පමණයි. අබදල් කලාම් කියල කියන්නේ මේ වගේ උපර මේ ලාදුන්න මනුසෙක්. දෙවැනි ලෝක විුද්ධයේ ලකපුරා පැතිරයන එදස්තමසි තිස්තමේ කාලේදි ඔහට යන්තන් අවුරදු අටක් වුණනා විතරයි. ඒ කාලි සියම්ඹලයටවලට මහ ලොක ඉල්ලුමක් තිබ්බා. මේ පුංචි අ්දුල් කලාම් සියඹලයට එකතු කරලා විකුණලා තමාගේ පවුලට අවශ්‍යදයවල් සපේලා දුන්නා. ජීවිතයහෝ පලළවිනිට මුදල්ලුපයන්නේ ඒ ආකාරයට. න් පසහ රැකයාාවවිදියට පළමුුවෙන්ම කළේ පත්තර එකතු කිරීමේ රැකියාවයි. ඉගනීම අතිදක්ෂෙක් වුණු අබ්දුල් කලාා මදුරසි තාක්ෂණ ආයතනයට තේරුණ. ගවන්යාා තැනීමම පිළබඳ ඉන්ජිනේරු විද්‍යා උපාදිය ඒ තාක්ෂණි විශ්වවිද්‍යාලයෙන් එදදාස්නමස්සේ හැටේ දිහෝ ලබ ගන්නවා. ඉන්නතුරොෝ ඩිෆ Research and development ඕගනිසේෂන් එහම නැතිනම් ඩRඩෝ හෙවත් ආරක්ෂණ පරයක්ෂණ හා සංවර්ධන සංවිධානය වෙත බැඳී සේවය කලා. පසහ ඉන්දියානු අ්‍යාකාශ පරීක්ෂණ සංවිධානය විද්‍යාඥන මෙර ඉට කලා ඉන්දදිියන් ඉස්පේස් රිසච් ඕගනනිේෂන් හෙවත් අස්සාරෝ කිය කියන්නේ ඉන්දාවේ අ්‍යකාශ කටයුතු සිදුකරන අතෙනයයි. එදහ නමසය අනුව අටේ දි අබ්දුල් කලාම් ටෙක්නොලජිවිෂන් 2020 කියන ව්‍යාපෘතිය ඉන්දයාාවූ දෙෙසා ඉදිරිපත් කළලා. එයින් බලාපොත්තුනේ තාක්ෂණය තුලින් ඉන්දියා ආර්ථිකය දියුණ කිරීමයි. විශේෂෙන්ම කෘෂිකර්මය උ දෙෙසා තාක්ෂණය යොදා ගැනීම. ගේම සෞඛ්‍ය සංරක්ෂණයසා අධ්‍යාපනයට තාක්ෂණය අදාළකර ගැනීමට, අදාලි ඉදිරි කටේතු එම ව්‍යාපෘතිය අඩංගුවුණා. අබදදුල් කලාම් රට කළ සේවාවත් හගේ ජනප්‍රියත්වයක් හඳනාගත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය ඔහු දෙදස් දෙකවර්ශයේදිී ජනාධිපති පදවිට නම් කලා. ඕහගේ තාක්ෂණික දැනම ලෝකයේ දනවත් රටකට අලිවි කළේ නම් ඕහට දනකවේරයෙක් වන්නට පමණක් නොවේ. අන්තර්ජාතික සමාගම් රාශියකම හිමිකරුවෙක්වෙන්නටත් අවස්ථාව තිබ්බා. නමුත් ඔහගේ ජීවිත දර්ශනය තුළ ඒවගේයක් තිබෙනෑ. හ දනේ පදදිගසා ධනයෙන් මත්ව ජීවත්වනායක්ුණේ නැ. ඕහගේ අමුණ වෙලා තිබ්බේ මාතෘ භූමිය වුණු ඉන්දාවටත් පොදු ජනතාවටත් මෙහවර ඉටු කිරීම. ඔහු පෞද්ගලික ජීවිතය ගත කළ ආකාරත් ජනාධිපති පදවිය කටේතු කළ ආකාරයක්ත් ඒකට සාක්ෂි දරනවා. ජනාධිපති පදවිය දරන විට රජෙන්නඒ සඳහා ලබාදුන්නු වර ප්‍රසාද ොහමයක් හ පිළිගත්ත නෑැ ජනාධති පදවියට හිමිවෙලා තිබුණු සුකෝපබෝගේ ජීවිතය බාර නොගත්තෝ, සුපුරුදු චාම්ල්පේච් ජීවිතයක් ගතකලා වරක් ඉන්දිය විද්‍යාඥාන් පිරිසක් ප්‍රංශේ චාර් නිකෝල් ගුවන්තොට පළ වෙත පැමිණි යරෝප අභ්‍යාකාශ අංගනයේ පැවැති චන්ද්‍රකාවක් ගුවන්ගතකිරීම නිරීේක්ෂණය කිරීමෙන් අනතුරුවයි. ද මේකටගේ ගුවන්තොටපලේ නිලධාරෙක් එම විද්‍යාජන් පිරිසව ප්‍රභූ පර්යන්තය වෙත අරගෙනයනු ලැබවා. තමන් සතුව පවතින්නේ සාමා්ඩි පන්තේ ගුවන් ටිකට් පත් පව ඔවන් පසද්දි අදාළ නිධාරිය පැවස්වේ මීට පැක් කිහිපේකටෙ ගුවන්තොතු පලහර විදේශ සංචාරයක නිරවුණු ඉන්දිය ජනාධිපතිවරයා විසින් මේගේ විද්‍යාජන් කණ්ඩෑයමක් පැමිණීමට නියමිත බවත් ඔවන්ට උසස්සාකාරෙන් සැලකයුතු බවත් ගන් යානා පරිපාලනයෙන් ඉල්ලා සිටි බවයි. ත් අවස්ථාවක ආචාර්ය අබ්දුල් කලාම් උත්සව සභාවක් අමතිමින් සිටියදි විදුලි බලය ඇන හිටියා. මේ අවස්ථාවිදි වේදිකාෙන් බස අදාලා ගඩනගිල්ලේ මැදට ගෙහිල්ලා රැස්වසින්න පිරිසට තමාගේ වට රවමක් කාරෙන් එක්්‍රක්මන් ලෙසට ඔහ දැනුම් දුන්න. ඉන් පස්සොහ කිසිම මෛක් එකක් නොමැතිව තමාගේ දේශනය පවත්වාගෙන ගියා. ඒකාලෙ අපේ කඩින් තමයි ජනාධිපතිතුමා කෑම කෑවේ. අපි ඒකාලෙ හොඳම යාලුවෝ. කොඩා කඩයක් තියෙන කඩහිමිය එහෙම කියනකොට හැමෝම හිතාගෙනටිය මනුස්්‍ය ධාර පචයක් කෙලිනවා කියලා. ටේ ජාධිපතිතුමා මේමනුස්්‍යයාගෙන් කෑම කන්නේේද ලොකුලොකු හෝටල් තියෙනකොට මුත් දවසක ඇත්තටම කේරලේ තිරුවනාධපුරම්වල තිබුණු පුංචි කඩයකට රටේ ජනාධිපතිතුමා ආවා. ඕ, කුඩා කෑම කඩයකට ගෙල්ලා ඒක හිමිකරු සමඟ කතා කල්ලා එයින් ආහාර්ස්වල්පයක්ද ලබාගත්තේ මීට වස්සර ගණනාාවට පෙර අතීතේදි තිරුවවානාධ පුරම් රොකට් මධ්‍යස්ථානයේ පරේක්ෂණවල නිරතවෙලා සිටියදි, ඒකඩෙන් නිතර කෑම ගනීමේ පුරද්දක් වශයෙන්. බදදුල් කලාම් මහතා ජනාධිපදිවසිටි කාලේදි පවා හෝකෙ සහෝදරයක් රාමේශ්වරම් හි කුඩා සපත්තු අලුත්වැඩිය කන්න පුද්ගලය කුණා. අබදදුල් කලාම්ගේ ජීවිතේම බ්‍රහ්මචාරීව ගත කරනු අතර හට විවාහයක් කරගන්නට හෝ සහකාරයක් සොයාගන්නට වෙලාවක් නැතිවන්නට ඇති. ජනාධිපති වැටපු ලැබුණ විට ඔවේ දුපත් ඉන්දිය ගැමියන් වෙනෙන් වියදම් කළේ මගේ සියලුම වියදම් රජයම දරනවනම් මට ොකද තවත් වැටුපක් යැයි සිතමින්. අවසාන කාලයේදි අබදුල්කලාම් ඉන්දාවවට සංචාරයේදමින් දරුවන්ට සිය ගමන්මගේ සාර්ථකත්වය රහස් කියාදීමට වෙහෙස වනාා. ඒගැන අදස්තැක්වූ මුම්බාහි ගුරුවරෙක් පාසල් දරුවන්ගෙන් තමුන් කවරුෙන්න්නට කැමති දේ දරුවෙකුගේ නැස විට බොෝ දෙෙන අබදුල් කලාම්මින් ශ්‍රේෂ්ට වි්‍යාඥනයක්ක් වී ට සේවයකිරීමට කැමති කියලා පවසලා තියෙනවා ඉතින් මෙන්න මේක තමයි අද අපි අරගෙනපු අබ්දුල් කලාම්ගේ කතාව මේ කතාව ගැෙන වාට හිතන්න මොනවද. ඒගැන් අනිවාරම පහලින් කමෙන්ට් එකක් දන්න අමතක කරන්න එපා. අපි මේගේ අලත්ම වීඩියෝකින් හම්බෙන බලාපොරොත්වන් අදට සමහරගෙනන්න තමයි සූදානම් වෙන්න ඕයාල තාමත් අපේ චනල්ල සබස්ක්‍රයිප් කනත්තන් අනිවාරෙන්ම පහලින්තියන රතු පාටන කොබල සබස්ක්‍රයිප් කරන්න ඒගගේ ංචි බල්ලයි කන්නෙක්ලෙක්කරොත් පිඔලතෙන් වීඩියෝවත් දාාපු ගම ඕයාලකට ගෙන්න්න ගැනීම හැකාව තියවා. ඉතින් අපි අලත්ම වීඩියෝකින් හම්බෙම සියලම දෙෙනනට සබ දවසක්.